දිනපතා වටිනා වීඩියෝ නැරඹීමට අප channel-ේ subscribe කර bell ලකුණ click කරන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. අපේ ස්වාමීන් වහන්සේ දැන් අපි සීලයක් මත පිහිටා විශේෂයෙන්ම අපි පන්සිල් සුරැකලා ඒ මත පිහිටා අපි පිරිත් සජ්ජායනා කරනවා. පිරිත් කියලා කියන්නේ ඔබේ ජීවිතයට ආශිර්වාදය ලබා දෙන දෙයක්. ඉතින් මේ ආශිර්වාදය ඒ ශක්තිය තුنين ලැබෙන අතරේ ස්වාමීන් වහන්සේ දිව්‍ය ලෝකවල වාසය කරන මහේශාක්‍ය දිව්‍ය රාජරන් වහන්සේලාගේ ශක්‍ර දිව්‍ය රාජරන් වහන්සේගේ පව ආශිර්වාදය මේ මිනිසුන්ට ලබා ගන්න පුළුවන් නේද ස්වාමීන් වහන්ස? ඔව්. ඇත්තටම පිරිතකදී වැඩිපුරම ආරක්ෂාව පිරිතේ බුද්ධ බලෙන් ආරක්ෂාව තියෙනවා. ඒක බුද්ධ අදිෂ්ඨානෙ, බුද්ධ වචනේ. ඊළඟට දෙවියන් පිරිත වටා දෙවිවරු එකතු වෙලා දෙවියන් රකින්න. දැන් කරණීමිත සූත්‍රයෙන් බලන්න. මෛත්‍රී ආනිසංස අතර නැද්ද දේවතා රක්ඛන්ති කියලා එකක්. මෛත්‍රිය වඩන කෙනා මෙත්සිත පතුරවන කෙනා දෙවියන් රකින්න දේවතා රක්ඛන්ති. එතකොට දෙවියන්ගේ ආරක්ෂාව දෙවියන්ගේ ආශිර්වාදේ මෛත්‍රිය වඩනකොට ලැබෙනවා සීලයක පිහිටලා. ඒ වගේ දැන් අපි ගත්තොත් අපිට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල දැන් අපිට අවුරුදු කීයක්ද මේ? 2500 දැන් 61 ඉවරයි දැන් 62. හැබැයි manuss ලෝකෙට ආසන්නම තියෙන්නේ චාතුම් මහරජික දෙව්ලොව කියන. manuss ලෝකේ අපේ කාලෙන් අවුරුදු 50 එහි එක දවසක්. එතකොට චාතුම් මහරජික දිව්‍ය ලෝකේ දෙවියන්ට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල දවස් 52යි. මේ 53 වෙනි දවස කියනවා යන්. ඒ අයගේ කාලේ. ඒ කියන්නේ මාසිකවමාරක් වගේ. ඊට ඉහළින් තියෙන තෞතිසා දෙව්ලොව සක්‍ර දෙවිය වැඩ ඉන්නේ තෞතිසා. manuss ලෝකේ අවුරුදු 100ක් එහි එක දවසක්. එතකොට අපිට අවුරුදු 2560 ගානක් කියනකොට තෞතිසා දිව්‍ය ලෝකේ දෙවියන්ට බුදුහාඳුරු පිරිනිවන් පාල දවස් 25යි. මේ 26 වෙනි දවසේ යන. ඊටත් උඩින් තියෙන යාම දිව්‍ය ලෝකේ manuss ලෝකේ අවුරුදු 200ක් එහි එක දවසක් කියන. එතකොට ඒ දෙවිවරුන්ට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දවස් 13යි. 12 ඉවරයි 13 වෙනි දවස. ඊටත් උඩින් තියෙන තුසිත දෙව්ලොව බෝධිසත්වරු අපේ බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවින් චුත වෙලා තමයි මෑණියන්ගේ කුස පිළිසිඳගත්තේ. පාරමී පුරණ බෝසත්වරු 15 වෙනි තුසිත දෙව්ලොව. manuss ලෝකේ අවුරුදු 400ක් එහි එක දවසයි. ඒ දෙවියන්ගේ කාලෙන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල දවස් 6යි. මේ 7 වෙනි දවසේ පටන් අරගෙන යන ඒ දෙවියන්ගේ කාලෙ. ඊටත් උඩින් තියෙන නිම්මාන රති දෙව්ලොව. manuss ලෝකේ අවුරුදු 800ක් එහි එක දවසක් කියන. මේ manuss කාලෙන් අවුරුදු 800ක් ගෙවෙනවා කියන්නේ නිම්මාන රති දෙවියන්ට එක දවසක් කියන්නේ බුදුහාඳුරු පිරිනිවන් පාලා දවස් 2යි 3 වෙනි දවස කියනවා යන. ඉහළම තියෙන සදෙව්ලොව ඉහළින්ම තියෙන්නේ පරිනිම්මිත වසවර්ති දෙව්ලොව. manuss ලෝකේ කාලෙන් අවුරුදු 1600ක් එහි එක දවසක් කියන. දවසකුත් පැය 14යි කියන ගෙවිලා තියෙනවා. එහෙමයි. බුදුරජාන් වහන්සේ පිරිනිවන් පාලා. එතකොට හිතන්න අපි මෙහි පිරිත් කියනකොට ඒ බුද්ධ වචන ඒ විදිහට බුදුමුවින් මහපු දෙවිවරු අදටත් දිව්‍ය ලෝකවල ඉන්නවද නැද්ද? ඉන්නවා. ඒ දෙවියන් තමයි අතුරු සිදුරු නැතුව පිරෙන්නේ. ධම්මචක්ක දේශනාව කියනකොට ඒ දේශනාව අහන්න ඉදිකටු තුඩක් තරම් සියුම් දිව්‍ය ශරීරම අවා ගන්න උනා කියන දෙවියන්ට අහස ඉඳ නැතු. දසදහසක් ලෝක දහතුල දෙව් බමුණින් අහසම පිරිලා ගියා කිය. 18 කෝටියක් දෙවියන් ඒ දේශනාව අවසානයේ මාර්ගඵල ලැබුවා කිය. එතකොට මේ මාර්ගඵල ලැබු දෙවිවරු අදට දිව්‍ය ලෝකයේ ඉන්නවා. ඒ අයිට තමන් මාර්ගඵල ලැබු ඉසිපතන මිගදා යහපු ධම්මචක්ක දේශනාව අපි පිරිතක සජ්ජහායනා කරනකොට සාදුකාර දෙදි අනේ මන් නිවන් අවබෝධ කරගත්තේ මේ උතුම් දේශනාවෙන් නේද කියලා දෙවියන් අහසි පිරිලා ඉතිරිලා යනවා. ඒ නිසා මේ පිරිතකදී දෙවියන්ගේ රැකවරණේ පුදුම විදිහට ලැබෙනවා. දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා. හැබැයි දෙවිවරු කොච්චර පිරිලා ඉතිරිලා පිරිත් ඇහුවත් පිරිත් කියන අය ධර්මයක නැත්නම් පිරිත් අහන අයත් නැත්නම් ඒ අයට රැකවරණ නැති වෙනවා එච්චරයි. දැන් ඔහෝ පිරිත් ගෙවල් වල වෙලා තියෙන්නේ පිරිත් අහන අය උඹලා කියපල්ලා කියලා නිදි. එහෙමනේ නේ ස්වාමීන් වහන්සේ. දැන් වෙන්නේම සාමාන්‍යයෙන් ඔය දේනේ. ඔව්. පිරිතක් සංවිධාන කරන තැනක පිරිත සංවිධාන කරලා රෑ 12 වෙනකන් පිරිත් අහන්නේ නැ අයත් ඉන්නවා. සමහර වෙලාවට 12 නෑ පටන් ගත්තාට පස්සේ චුට්ටක් ඉන්නවා. ඊට පස්සේ අහුමුළු වල තැන් තැන් වල ගමීම හැලී ටික එතන තමයි ඇදලා දිගාරින්නේ. අහල පහල පැනලා ගියේ උන් ගැන, අහල පහල ප්‍රශ්න ගැන, අනුන්ගේ කුණු ගොඩවල් ඔක්කොම පිරිත් ගෙවල් වල තමයි දිගාරින්නේ. ඊට පස්සේ සමහරු හිමින් එළියට යනවා. පිරිමි ටික අහුමුළු වල පිළිකණු වල තැන් තැන් වල වතු වල ගස්සස්සේ බොනවා. මේ බද්දෝ
අරහේ පිරිත් අනේ හාමුදුරලා පිරිත් කොටුවට යහපතක් වෙයි. පිරිත් මණ්ඩපේටයි පිරිත් කියන ටික දෙනාට අර ස්වාමීන් වහන්සේලා අර කොටු කරලා ඒකක් අස්සේ උන්වහන්සේලා පිරිත් කියනවා. උන්වහන්සේලාට යහපතක් වෙනවා. හැබැයි අර වගේ පිරිත් කියුවා කියලා අර අනිත් අයට යහපතක් වෙනවද? නෑ. එතකොට ඒ නිසා පිරිතක ප්‍රතිඵල ලබන්න නම් ගෙවල් පැත්තට බේබද්ද වද්ද ගන්න එපා. පිරිතක් කරන කවදාවත් ඉන්නවත් දෙන්න එපා. ඒ නිසා පිරිත් අහන්න එනවා නම් සීල්වත් ගුණවත් අයට විතරක් පිරිත් අහන්න ඉන්න කියන පන්සිල් අරගෙන. අනිත් එක ස්වාමිනස දැන් අපි තුන් සිත පහදවාගෙනනේ අපි කුසල් දහම් සිද්ධ කරන්නේ, කුසල් වඩන්නේ. දැන් විතර පිරිතක් සංවිධාන කරනකොට ඒ සිතුවිල්ල ඇති වෙච්ච අවස්ථාවේ ඉඳලා ඒ ක්‍රියාවක් දක්වා සාර්ථක වෙනතෙක් ස්වාමින්වහන්සේ අපි සීලය මත පිහිටා සිටිය යුතු විනේද? දැන් පිරිත් මණ්ඩපය සූදානම් කරන කෙනා පවා ස්වාමින්වහන්සේ දැන් කවුරුන් ඔබ වහන්සේ කියන විදිහට මත්පැන් පානය කරන කෙනෙක් උතෙන්ට සම්බන්ධ වුණොත් අපේ සියලු කර්තව්‍යයන් වල තියෙන බලය හීන වෙනව නේද ස්වාමින්වහන්සේ? ඇත්තටම ගත්තොත් දැන් මම පහුගිය සතිය ඕස්ට්‍රේලියාවේ හිටියේ ධර්මදේශන වගේකට ගිහිල්ලා මෙල්බර්න් නුවර ඔය සෝමහාන්දර පටන් ගත්ත බෙරික් සාක්‍යමුනි සම්බුද්ධ විහාරස්ථානේ බොහොම ලස්සන චෛත්‍යයක් හදලා තිබ විශාල චෛත්‍යයක්. අපි ලංකාවේ කරනා වගේ චෛත්‍ය වන්දනා සෑ වන්දනා පින්කමක් කරා. ලංකාවේ සිංහල ජනයා වැඩිපුරම ඉන්න රට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්. පින්කමටත් 2000කට අධික විශාල පිරිසක් බොහොම ශ්‍රද්ධාවෙන් සම්බන්ධ. ඔය පින්කම කරපු පන්සලේ දායක පිරිස සති දෙක තුනක්, සමහරු සති තුනක් ඒ වෙනුවෙන් පේ වෙනවා. මටත් පුදුමයි. ඒ අය මේ තරුණ අය ඒ වෙනුවෙන් සති තුනක් හැමදාම පන්සලට ඇවිල්ලා හවස පිරිත් කියලා. ගෙදර බ්‍රහ්මචාරීව ජීවත් වුණේ සති තුනම. එතකොට බලන්න දැන් අපි මෙහි ලංකාවේ අපි පින්කමක් කරනකොට දවස් දෙකක් තුනක් තමයි අපි එක්ක දවස් තුනක් පේ කරලා ඒ අය වෙනම සීලයක පිහිටලා ඒ අයට වෙනම ගුණධර්ම රැකගෙන පංච සීලයට එහා ආජීවස්තමක සීලේ හරි සමාදන් කරලා පින්කම වෙනුවෙන් අපි සූදානම් වෙන්නේ. හැබැයි ඒ අය පුදුම විදිහට සති තුනක් හතරක් ඒ වෙනුවෙන් පින්කම වෙනුවෙන් කැප වෙලා. ඉතින් ඒ නිසා ප්‍රතිඵල උපරිමෙන් ලැබෙනවා. ඒ කියන්නේ සම්මත දැන් මුල අවස්ථාවේ ඉඳලම අර හොඳ බලවේග දෙවිවරු මේ කාර්යයත් එක්ක එකතු වෙනවා. එකතු වෙනවා. ඒ නිසා ඔබ ගෙදරක පිරිතක් සැලසුම් කරත් පිරිතට සතියක්වත් තියලා ගෙදර ඔබ ගෙදර පිළිවෙත් පුරන. ඒ ගෙදර පිරිත් කාලේ හරි හැමදාම අපිට හදන්න බෑ. ඒ පිරිත් කියන කාලේ හරි පිරිතට කලින් හැමදාම ගෙදර සුවඳුන් ටිකක් අඳලා හොඳට ගෙදර මල් පහන් පූජා කරලා ගෙදර ඉන්න අය හරි තුනුරුවන් වන්දනා කරලා හොඳට පිරිත් ටිකක් කියලා බුදුන් ඇඳලා දෙවියන්ට පින් දෙන්න. අනේ අපි තව දවස් 7කින් මේ වගේ මේ ගෙදර පිරිතක් කර. ඒ නිසා අපිට මේ කරන්න සූදානම් වෙන මේ පිරිත කිසිම කරදරයක් නැතුව අපිට කරගන්න ලැබේවා කියලා දෙවියන්ටත් පින් දීලා ඔබ ඒ දවස් කීපේ හරි පිරිත ඉවර වෙලා කාලයක් යනතෙක් හරි ආශිර්වාද ලබන්න ඒගේ පිරිසිදු කරගන්න. ඔය පිළි ජාති වලින් ඒ කාලේ හරි ගෙවල් ආරක්ෂා කරගන්න. ගෙදර ඉන්න අය හරියට පංචශීලය රැකලා පිළිවෙලකට ඔහොම කරොත් ඔබට තේරෙයි ප්‍රතිඵල ලැබෙන තරම්. සමහරු පිරිත් කියන්නේ Tamanට නෙමෙයි. හරදර තියනවා මේ භූතය පෙරේතිව හරි මොනුන් හරි මේ වැති මුන් ටික පන්නලා දාන්න ඕනේ. එතකොට පිරිත කියන්නේ භූතය පන්නන. ගෙදර ඉන්න අයගේ චරිතය එහෙමමයි. ඒ කියන්නේ සිතුවිල්ල එතනද මෛත්‍රිය කෙනකින් එතනින්ම ඈත් වෙනවා නේද සම්මත. එතනින්ම ඒ කියන්නේ මේ කිසිම හැඟීමක් සද්ධාාවක් පිරිත ගැන ගෞරවයක් එහෙම මොකවත් නැහැ. සමහරවල් ගම්මානවල ටිකක් තියෙනවා. ගම්මානවල අර පැරණි විදිහට ගොඩ නැගිච්ච. ඉතින් ඒ නිසා හැබැයි මේ කියන ක්‍රමයට ඔබ පිරිතක් කරනකොට ඔබට ඔගේ ප්‍රතිඵලයේ 10000 ගුණෙන් ලැබෙනවා. ඊළඟ දේ තමයි පිරිත බුද්ධ වචනය. දැන් හිතන්න දැන් මම බණ කිව්වා. දැන් මේ බණ කියනකොට මම වර්තමාන කතා එක එක සිදුවීම් උදාහරණත් එක්ක මගේ වචන වලින් මම බුද්ධ වචනේ පැහැදිලි කර කර දෙන්නේ. බුද්ධ වචනේ ගාථාවල් මම කියනවා. ගාතත් කියනවා. හැබැයි වැඩිපුර කියන්නේ මගේ වචන නේද මම. ඒ බුද්ධ වචනේ පැහැදිලි කරන්න මගේ වචන ගොඩකින් මම පැහැදිලි කරනවා. හැබැයි පිරිත එහෙම නැහැ. අපේ වචන එකක්වත් නැහැ පිරිතට. පිරිත පටන් ගත්ත තැන ඉඳන් සජ්ජහායනා කර කර යන්නේ බුද්ධ වචනේමයි. අපේ වචන නෙමෙයි. ඒවම් මේ සුතං ඒකං සමයං භගවා. ඔහොම පටන් ගත්තහම බුදුරජාණන් වහන්සේ ඉදා මේ විදිහට මේ දේශනා කරා. ඒ කතාව ඒ විදිහටම බුද්ධ වචනේම සජ්ජහායනා කෙරේ. අපේ වචන එකක්වත් නැතු. ඒ නිසා පිරිතක් පාලියෙන් හරියට ඒ බුද්ධ වචනේ සජ්ජහායනා කරමින් කරන පිරිත ඒ විදිහටම ඒ දේශනාව බුදුහාමුදුරන්ගෙම බුදුමුවින් අහපු දෙව්බඹුන් අදටත් දෙව්ලෝ බඹලෝ වැඩ ඉන්නවා. ඒ අය පවා සාදුකාර දිදී ඒ දේශන අහස ඉඳන් අහනවා. ඒ නිසාම තමයි අර ආයුවඩන කුමාරයාගේ ආවිෂ වැඩෙන්නේ. ඒක මේ කතාවේ තියෙන්නේ මේ දරුවට දවස් 7යි කියනවා ජීවත් වෙන්න ආවිෂ තියෙන්නේ. අනාගතයේ පේන බමුණෙක් ළඟට දරුවා අරගෙන යනවා.
අම්ම තාත්තා ළමයා පොඩි කාලේ චුට්ටක් ඇවිද ගන්න පුළුවන් කාලේ බුදුහාඳුරු සරණ ගියායි නෙමෙයි බමුණෙක් සරණ ගිහින් ඉතියි බමුණ ළඟට අරගෙන ගියා ගිහිල්ලා බමුණට කිව්වා මේ අපි එකම පුතා කියලා පුතේ වඳින්න කියලා වැන්දුවා බමුණ සද්ද නැතුව හිටියා අම්ම තාත්තා වඳිනකොට දීර්ඝායුකෝ භවන්ති දීර්ඝායුෂම වේවා කියලා අම්ම තාත්තට විතරක් ආශිර්වාද කළා ඒ බ්‍රාහ්මණේ අනේ අපි මේ පුතා එක්කයි පුතාට ආශිර්වාද කරවත් බමුණ කිව්වා ඔය දරුවා ජීවත් වෙන්නේ දවස් 7යි කියලා අනාගතේ විශාල අනතුරක් ජීවිත හානියක් වෙනවා ආවිෂ නැහැ කියලා. අම්මා තාත්තා අඬන්න ගත්තා. අනේ මගේ දරුවා බේරලා දෙන්න කියලා. එතකොට බමුණා කිව්වා මට නම් වෙන දේ පේනවා බේරන්න දන්නේ නැහැ කියලා මට පේන බෑ කියලා බේරක්. අන්න සවැත් නුවර ඉන්න බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ළඟට එක්කන් යන. අම්මා තාත්තා අඬාඬා දරුවා වඩාගෙන දුවගෙන ආවා සවැත් නුවරට. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ඉස්සල්ලාම මේක කියන්න නැතුව හිතේ තියාගෙන අම්මා තාත්තා වැඳලා. බුදුරජාණන් වහන්සේ දීර්ඝායුෂ ලැබේවා කියලා දෙමව්පියන්ට දීර්ඝායුකෝ භවන්ති කියලා ආශිර්වාද. පුතේ වඳින්න වඳින්න මේ ලෞතුරා බුදුහාඳුරෝ කියලා වැන්දෙව්වා. බුදුරජාණන් වහන්සේත් නිහඬවම හිටියා. දැන් අර සැකේ තවත් වැඩි. අනේ ස්වාමීනි මේ අපේ පුතා ඔබ වහන්සේ ආශිර්වාද කරන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ දරුවට දින 7යි කිව්වා ආයුෂ. අර කතාව එතකොට බලන්නේ බමුණ අනාගතේ පේන බමුණේ. බුදුහාඳුරෝත් බුදු ඇසින් දැක්කා ඒ කාරණේ ඒ විදිහට. දවස් 7යි කිව්වා. දරුවට මාරකයක් තියෙනවා කි. අම්මා තාත්තා අඬනවා වැළපෙනවා අනේ මගේ දරුවා බේරලා දෙන්න අපිට මෙච්චරයි කිව්වා ඉන්නේ. බුදුරජාණන් වහන්සේට කියන මේ දරුවා බේරන්න විදිහක් නැද්ද? බුදුරජාණන් වහන්සේට පුළුවන්. ගේ ඉදිරි පිට පිරිත් මණ්ඩපයක් හදන්න කිව්වා. හදලා දින 7ක් දරුවා මැද තියාගෙන එක දිගට පිරිත් කියන්න කිව්ව දවස් 7ක් යනකම්. දැන් කාරණේ මොකද්ද දන්නේ? කියපු දෙන්නේ ඉක්මනට ගිහිල්ලා ගමේ මිනිස්සු එකතු කරගෙන අනේ අපිට උදව් කරන්න කියලා පිරිත් මණ්ඩපයක් හැදුවා. සවැත් නුවර ජේතවනේ භික්ෂුන් වහන්සේලා වඩම්මලා දින 7ක් දැන් බලන්න ওই සතිපිරිත ආරම්භ අදත් තියෙන සතිපිරිත කියලා නේ දින ගණන එතකොට දින 7ක් දරුවා මැද තියාගෙන පිරිත් කිව්වා දවස් 7 අවසන් වෙනකොට බුදුරජාණන් වහන්සේ වැඩියා වැඩම කරලා පිරිත් හමාන කළ දෙවියන්ට පින් දුන්නා දැන් අම්මා තාත්තා දරුවත් ඉන්නවා ඉතින් ගෙනල්ලා පුතේ වඳින්න කියලා බුදුහාඳුරන්ට වැන්දේ බුදුරජාණන් වහන්සේ ඉතනදි කියනවා දීර්ඝායුකෝ භවන්ති දීර්ඝායුෂ ලැබේවා කිවල් පුතාට අම්මා තාත්තට පුදුම සතුටුයි ස්වාමීනි අපේ දරුවට දැන් ආයුෂ ලැබුණද බුදුරජාණන් වහන්සේ වදාළ මේ දරුවා අවුරුදු 120ක්ම අනතුරක් නැතුව ජීවත් වෙනවා කියලා. එතකොට එදාම නම තිබ්බා ආයු වඩන කුමාරය ආයුෂ වැඩිච්ච දරුවා කියන නම තමයි තිබ්බේ. මේ කාරණේ හේතුව බුදුහාඳුරු පෙන්නනවා භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි අවිරුද්ධ කියලා යක්ෂේ පෙර සංසාර කර්ම විපාකයකට යකෙක් දරුවා ගොදුරු කරගන්න දින 7ක් කැරකුණා කියලා. ඒ ළමයාගේ අකුසලයේ බලවත් වෙනකොට අමනුෂ්‍යයට ලං වෙන්න අවස්ථාව ආව දවස් 7ක්. ඒ දින 7 දරුවා මැද තියාගෙන පිරිත් කියනකොට පිරිත් අහන්න දසදහසක් ලෝක ධාතුවල දෙවිවරු පිරිත් මණ්ඩපේ වටේ දෙවියන් අහසේ පිරිලා පිරිත් අහනකොට දරුවා ගොදුරු කරගන්න කැරකෙන යකාට යොදුන් ගානක් ඈත ඉඳන් කැරකි කැරකි ඉන්න උනා කියනවා ලං වෙන්න බැරි උනා කියනවා දෙවියන් නිසා. දින 7 පැන්නා ළමයාගේ කර්ම අකුසල විපාකෙ ගෙවිලා පිනක් මතු. දවස් 7 පැනපු ගමන් කර්ම විපාකෙ ගෙවුනට පස්සේ අර යක්ෂයාට ලං වෙන්න බෑ. එතකොට ඔන්න ඔය වගේ හේතුකින් තමයි බේරුන්නේ දෙවියන්ගේ පිහිටේ. එතකොට අපිට පේනවා මේ වගේ සමහර පෙර කර්ම වලට එන අමනුෂ්‍ය බලවේග තියෙනවා. සමහර ලාවට කවුරු කොඩි වින හුණියම් කරත් ඕවා වදින්නේ නැහැ. කර්මෙ මතු වෙනකොට අකුසලයක් බලවත් වෙච්ච සැනින් අවුරුදු ගානකට පස්සේ හරි අනතුරක් වෙන්න පුළුවන්. එතකොට එවැනි දෙයකින් රැකෙන්න නම් අර වගේ හැමදාම උදේ හවස අර බ්‍රහ්ම මන්තරේ මොකද්ද මෝර පිරිත උදේ හවස ආරක්ෂාවක් හදාගන්න තමන්ම තුනුරුවන් වන්දනා කරලා සිහි කරලා මෝර පිරිතෙන් හිතන්න අනේ අද දවස පුරා මාව ආරක්ෂා වේ රැට නිදාගන්න යනකොට හිතන්න අද රාත්‍රී කාලේ මට අනතුරක් නොවි මේ උතුම් ගුණේ මාව ආරක්ෂා වේ එහෙම තමයි අපිට යාගන්න තියෙන්නේ දිනපතා වටිනා වීඩියෝ නැරඹීමට අප චැනලයේ subscribe කර. bell icon click කරන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.